of music. ඡන්ද තියෙනවා අනිවාර්යයෙන්ම. ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසේ 16 වෙනිදායින් පස්සේ කැඳවන්න ඕන. ඒක කැඳවන්නේ රනිල් වික්‍රමසිංහවත් රංගේ බණ්ඩාරවත් නෙවෙයි, මැතිවරණ කොමිසම. ඒ නිසා ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා බලේ ඉන්නකොට හයිය පෙන්නුවට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන හෙන බයගුල් එකක් අපි නෙදන්නේ. හරිද? ඉතින් ඒ නිසා මැතිවරණය කැඳවුවේ නැත්තම් ඊළඟ අරගලේ බලා ගන්න පුළුවන්. ඉතින් ලේ විලක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ මේක. එක්ම බෑ. හැබැයි පොටි සාගර මහත්තයා කිව්වා මේ අයින් වෙනවා, බණ්ඩායමෙන් අයින් වෙනවා කියලා. ඡන්ද නොතිබු කොහොමත් ඉතින් ඒගොල්ලෝ දැන් මේ බලාගෙන ඉන්නේ මේ රනිල්ගෙන් අයින් වෙන්නනේ. දැන් මේ ඒගොල්ලෝ රටබංකොලොත් කරලා ඒ ඔක්කොම කරලා රනිල් බදු ගහලා කෙලෙව්වා. ඒකත් ඇත්ත. හැබැයි ඔක්කොම රනිල්ගේ කවුන්ට් එකෙන් මෙයාවල මාරු වෙන්න හදන්නේ ඒගොල්ලෝ. ඒ නිසා පොට්ටුවට ඊළඟ මැතිවරණේ අප නැහැ. ඉතින් ඒ නිසා අත්ත වශයෙන්ම දැන් මෙතන අපිට යම් හෝ තරගයක් දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන එක මම කියන්න ඕනේ. නිසා පොට්ටුවේ කට්ටිය කියන ඒවා එච්චර මේ ප්‍රශ්න අහන්න එපා. මම දැන් ඔබතුමන්ලා අහන්නකෝ, අපෙන් රටේ ආර්ථිකය හදන්නේ කොහොමද, ණය ගෙවන්නේ කොහොමද, බඩු අඩු කරන්නේ කොහොමද, බඩු මිල අඩු කරන්නේ කොහොමද, ඒ වගේ වහන්න. නෑ, ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක සහ රුපියල් අඩු වීමේ ප්‍රමාණයත් එක්ක මේක අඩු කරපු ප්‍රමාණය වැරදි. ඒ වගේම විදුලි බිල මීට වඩා අඩු කරන්න පුළුවන්. මොකද ජල විදුලියෙන් විදුලි නිෂ්පාදනය ඉහළ ගිහිල්ලක් තියෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය අතිවිශාල මේ ලාභයක් ලබන. මොකද විදුලි බල 50% තියෙන්නේ විදුලි බල මණ්ඩලය ලාභ ලැබිය යුතු ආයතනයක් නෙමෙයි, මේ නිෂ්පාදන වියදම මේ පියවා ගැනීම සඳහා පමණයි කටයුත්ත කියලා. එතකොට ගිය අවුරුද්දේ විතරක් 165,000ක් ලාභ ලැබලා තියෙනවා මේ විදුලි බල මණ්ඩලේ. එතකොට මේක අසාධාරණයි. අද ගෙවල් 110,000ක කරන්ට් එකක් කපලා තියෙනවා. ඒ නිසා මේ මොකද වෙලා තියෙන්නේ? මේ ඔක්කොම බදු වලින් මේ බදු අඩු නොකර පොඩි පොඩි සිල්ලර ගණන් පෙන්නපෙන්නේ ඉන්නේ. දැන් 114 තිබිච්ච තෙල් ලීටරේ නෙයියේ මේ රුපියල් 155 අඩු කරලා තියෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා මේ අපනයන ආදායම වැඩි නොකර විදේශ ආයෝජන ගේන්නේ නැතුව අලුත් වෙළඳ පොළවල් වලට ඇතුල් වෙන්නේ නැතුව බදු ආදායමෙන් පමණක් රාජ්‍ය ආදායම යැපෙන්නේ යෑමෙන් තමයි මේක වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි තරඟකාරීව ලෝක වෙළඳ පොළේ ප්‍රමාණයන් එක්ක ඒක ප්‍රතිලාභ අපේ රට ජනතාවට ලබා දෙන්න බැරි වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට. නෑ, දැන් වෙලා තියෙන මෙහෙම නෑ. දැන් මේ රටේ මූලික ප්‍රශ්නය මේ ඇත්ත වශයෙන්ම මේ ආර්ථිකය. එතකොට දැන් ආර්ථික කමිටුව තමයි විවාදයකට ආරාධනා කරේ. අපි ආරාධනා කරේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අපිත් එක්ක විවාදයකට එන්න කියලා. එතකොට තමයි කිව්වේ මේකට එන්න කියලා. හරි, අපි මේ විවාදයට ලෑස්ති. හැබැයි ආර්ථික කමිටුවත් එන්න ඕන. අපිට අනුර කුමාරව නොකවුට් කරලා දාන එක එච්චර වැඩක් නෙමෙයි. අපිට එක දෙයයිනේ අහන්න තියෙන්නේ. IMF ගිවිසුම අරගෙන කොළපාටින් පාට කරනවා අපි, ඒකට එකඟ ඒවා. කාපාටින් පාට කරනවා අපි, නැවත සාකච්ඡා කරලා වෙනස් කරන්න ඕනේ ඒවා. හරිද? ඊළඟට රතුපාටින් පාට කරනවා මේ අපි විරුද්ධ දේවල්. ඔය ටික ඇහුවම නැත්නම් ඉර වෙනවනේ. මම කියන එක තේරෙනවනේ මොකද්ද කියලා. දැන් ආණ්ඩුපක්ෂෙත් මේකට විවාදයට එකතු කරන්න ඕනයි කියලා චෝදනා කරනවා රනිල් වික්‍රමසිංහ. කවුද ආණ්ඩුපක්ෂය? රනිල් වික්‍රමසිංහ. නෑ, එයාට ජනමතයක් නැහනේ. එයා දැනගන්න ඕන රංගේ බණ්ඩාරා UNP කා රනිල් වික්‍රමසිංහගේ ඔක්කොම දැනගන්න ඕන. ඒගොල්ලෝ ජනතාවගේ ඡන්දෙන් නෙමෙයි අවිල්ල තියෙන්නේ, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. තව මාසෙකමාර ගන්න ආතල්ලයක් ඔහම අරගෙන මාරු වෙන්න. හරිද? නිකන් ඉල්ලක් කන්න නැතුව. එච්චරයි මට කියන්න තියෙන එකට. හරි, ඇතිනේ.